දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 546 වැනි ටෙලිවැකිය. ඇත්තටම නේද? ඇත්තටම ජනාධිපතිවරණයට දින නියම කළා. අද උදේම ජනාධිපති රනිල් ඇපමුදලුත් තැන්පත් කළානේ නේද? මුලින්ම ඇප තැන්පත් කරපු කෙනා බවටත් ජනපති රනිල් පත් වුණා. දැන් අද ටෙලිවැකියෙන් මේ ඒ ගැන ලියන්ට නෙමේ හදන්නේ. හොඳේ. ඔව්. ජනාධිපතිවරණය ජනමත විචාරණය හා මහා මැතිවරණ ගැන නේද ඇතිවෙන්ට ලිව්වනේ. ඊට වඩා කතිකාවකට භාජන කළ යුතු මාතෘකාවක් බවට අද දේශබන්දු තෙන්නකෝන් පත් වෙලා. නීතියට ගරු කරන මිනිස්සු ලෙස අපට නම් පොලිස්පති දේශබන්දු කියලා අද ලියන්ට බැහැ. මොකද ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ දේශබන්දුට අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. පොලිස්පති දුරෙහි කටයුතු කිරීම වළක්වාලමින්. හොඳේ. ඒ පොලිස්පතිවරයා පත් කර ගැනීම නීත්‍යානුකූල නැහැ කියලා ඉදිරිපත් වුණු පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුවයි. දැන් මේ පිළිබඳව ඉදිරියේදී විභාග කරලා තමයි දේශබන්දුව සදහටම පොලිස්පති ධුරයෙන් අයින් කරනවද නැද්ද කියලා ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කරන්නේ නේද? ශිෂ්ට සම්පන්න සීලාචාර සමාජයක නම් සියලු පුරවැසියන් මේ තීන්දුව පිළිගත යුතුයි. ඊට ගරු කළ යුතුයි. කාටවත් ගරු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් සම්බන්ධයෙන් නිකං අර තුම්මුල්ලේ චොප්පෙලගේ මට්ටමින් ප්‍රකාශ නිකුත් කරන්නට අභියෝග කරන්නට බෑ. ඒවා වෙනම වැඩ, ඔය චොප්පෙලගේ වැඩ. හොඳේ. මෙහිදී හරිම වැදගත් කාරණය තමයි මේ තීන්දුව ගැන ජනපති ප්‍රමුඛ කැබිනට්ටුව සාකච්ඡා කළාලු. මේ ගැන මොනවද යාලට කතා කරන්න තියෙන්නේ? ඈ, මේ විදිහට ගරු අධිකරණය දෙන තීන්දුව තීරණ ඔක්කොම මේ කැබිනට්ටුව ඉදිරියේදී කතා කරනවද? ඒ සියලුම තීන්දුව තීරණ මේ විදිහට පාර්ලිමේන්තුවට ආපුවම ඒවා විවේචනය කරන්න පටන් ගන්නවද? ඒවා වැරදි කියන්න පටන් ගන්නවද? එහෙම ගියොත් මේ රටට යන කල මොකද්ද? හරිද? මේ රටේ මිනි පෙට්ටියේ අන්තිම ඇණිය ගහන්න තමයි මේ සෙට් එක හදන්නේ. හරිද? බංකොලොත් රටක් හදනකන් කට බලියාගෙන ඉඳලා නේද උඩ බලන් ඉඳලා ඊට පස්සේ රට බංකොලොත් කරපු මේ සෙට් එක අද හදන්නේ අධිකරණ බලයට. හරිද? අධිකරණ බලයට අභියෝග කරලා ඒකත් ඒගොල්ලන්ගේ අතටම අරගන්න. හොඳේ. හොඳට මතක තියාගන්න, ශිෂ්ට සම්පන්න මිනිස්සු ලෙස මේ පහත් ක්‍රියාවට අප විරුද්ධ විය යුතුමයි. හරිය. උදාහරණයක් ලෙස නීති හදන තැන පාර්ලිමේන්තුව වුණාට නීති ක්‍රියාත්මක කරන්නේ අධිකරණය. හරිද? ඔය සරල න්‍යාය තේරුම් ගන්න බැරි බබාලා නෙමෙයිනේ මේ ඉන්නේ. හොඳට මතක තියාගන්න, විවස්ථාදායකයේ තියෙන්නේ නීති හදන්ට. හරිද? නීති ක්‍රියාත්මක කරන්ට ඉන්නේ ගරු අධිකරණය. හොඳට මතක තියාගන්න, විවස්ථාදායකයේ හා විධායක බලතල දෙකම තනි මිනිසෙකු මතට දෙන්නද මේ උත්සාහය? ඈ, තනි මිනිහෙක් මතට? එහෙම වුණොත් මොකද්ද වෙන්න පුළුවන්? අධිකරණ බලය ඔය විධායක හා ව්‍යවස්ථාදායක බලතල වලින් වෙන් කරලා තියන්නේ. මෙන්න මේක මතක තියාගන්නකෝ. අධිකරණ බලය විධායක හා ව්‍යවස්ථාදායක බලතල වලින් වෙන් කරලා තියන්න. අපි අපොහොසත් වුණොත් මේ යන විදිහට මේ රට අපායක් බවට පත් වෙයි. හරිය. බංකොලොත් බවත් එක්ක ලෝකයේ ඉදිරියේ හැල්ලුවට ලක්වුණු අපේ රටේ මිනි පෙට්ටියට අන්තිම ඇණියක් ගහන්න තමයි මේ සෙට් එක හදන්නේ. ඒ නීතියට ගරු කරන්නේ නැති රටක් කියලත් ලෝකයට පෙන්වන්න තමයි මේ පාලකීන්ට අද අවශ්‍ය වෙලා තියෙන්නේ. මේ විදිහට අධිකරණයට ඇති බලයටත් විධායකයයි ව්‍යවස්ථාදායකයයි අත දාන්න ගියොත් මේ රට පිස්සන් කොටුවක් වේවි. හරිද? අර කතාවක් තියෙනවනේ, පිස්සෙක් රජ වුණත් රජු පිස්සෙක් වුණත් දෙකම එකයි කියලා. ඈ, ව්‍යවස්ථාදායකයේ දැන් මේ විනිශ්චයකරුවාද වන විට ඒක මොන ජාතියේ රටක් බවට පත්වේවිද කියලා ටිකක් හිතලා බලන්නකෝ. ව්‍යවස්ථාදායකයේ විනිශ්චයකරුවාද වන විට ඈ මොන රටක් අපිට ඉතිරි වෙයිද? සදාචාරයට අනුව පුද්ගලයෙකු නීතියට කීකරු විය යුත්තේ ස්වාධිපත්‍ය බලධාරියා ඔහුට නියම කරන නිසා නෙවෙයි. නීතිය සාධාරණ බවත් එයට කීකරු විය යුතු බවටත් ඇති සදාචාරාත්මක මතය නිසයි. හොඳේ. රටක සියලු ජනතාව මෙන්ම පාලකයාද නීතියට යටත් විය යුතුමයි. මතක තියාගන්න, අපි මේ අත්දැකීමින් සිටින්නේ දේශපාලන පරාජිතයන් පිරිසකගේ උම්මත්තක හැසිරීම. හොඳේ. අපි මේ අත්දැකීමින් සිටින්නේ ඒක. නීතියෙන් පිට පාලකයෙකු අනිවාර්යෙන්ම නීතියෙන්
පිට පාලකයෙකු අනිවාර්යෙන්ම උම්මත්තකයෙකු බවට පත්වෙනවාමයි. හරිය නීතියට ඉහලින් සිටගන්නා පාලකයා සියලු නීති බිඳ දමමින් හිතුවක්කාර දඩබ්බර අදම පාලකින් බවට පත්වෙනවා. අදම පාලකින් බවට පත්වෙනවා. එනිසා පාලකයාව යදමින් බැඳ දමන්නට ඕනේ. යකුන්ව බැඳ දමන්නට අවශ්‍යයි නේද? සත්තුවත්තක නම් කොටියව සිංහව යකඩ කූඩුවක කූඩු කරනවා. පාලකයාවද මේ ආකාරයට බැඳ දැමිය යුතුමයි. කොහොමද පාලකයාව ඒ විදිහට යදමින් බැඳ දමන්නේ? ඒ තමයි බලය සීමා කිරීම, බලය තුලනය කිරීම සහ මතක තියාගන්න බලය බෙදා හැරීම මගින්. බලය සීමා කිරීමයි, බලය තුලනය කිරීමයි, බලය බෙදා හැරීමයි කියන කාරණා තුන ඔස්සේ පාලකයාව පාලනය කළ යුතුමයි. හොඳේ, ඒක තමයි ලෝක සම්මතය. මෙහිදී ගරු අධිකරණ බලය නිකං අම්බලමකට වැදුණු පිනාලසේ බිඳ දමන්නට ඉඩදී බලා සිටීම ශිෂ්ඨ සම්පන්න මිනිස්සු ඉන්න රටක කිසිසේත්ම සිදු කිරීමට ඉඩ දිය යුතු නැති බව අප ඉතාම පැහැදිලිව අවධාරණය කරනවා. හොඳේ, උගත් බුද්ධිමත් නීතිගරුක පුරවැසියන් ලෙස මේ දේශපාලන නඩයේ වියරුව පරාජය කිරීමට සත්‍ය වශයෙන්ම එකා වගේ පෙළ ගැසිය යුතු බව අවධාරණය කරනවා. ඒ නිසාම දේශබන්ධුට ගරු ශ්‍රේෂ්ඨාධිකරණය දුන් අතුරු තහනම් නියෝගයට අනුව අප ඔබව හඳුන්වන්නේ පොලිස්පති දේශබන්ධු කියලා නෙවෙයි. අද ඉඳලා ඔබ දේශබන්ධු කියලා. දේශබන්ධු තෙන්න කෝන් කියලා ටෙලිවැකියේ අවසන් කරන්නේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයට ගරු කරමින්.